සංකේතය නේද? එම් අකුර බව ඔයාලා කියාවි නේද? ඒක දන්නවද දැන්? ඒ වගේම සෙන්ටිමීටර් 100ක් යනු මීටර කීයද කියලා ඇහුවොත් ඔයාලා ටක්දාල උත්තර දෙනවා. කීයද? සෙන්ටිමීටර් 100ක් යනු මීටර කීයද කියලා උත්තර දෙනවා. ඔව්. ඔව්. මීටරේ. කීයද? මීටරේ. मीटर को सेंटीमीटर को अरगेन विविध दिग प्रमाण मणिनो सेंटीमीटर को मणिने पेंसल दिग पोतक पाल कुड़ा दिग प्रमाण पांति कामरे दिग निर्माण पूर्व उस वगे देवा मीटर को मणि समहारे वाट मीटर को सेंटीमीटर मीटर मेल इतुटिक सेंटीमीटर वाली मणि इतुटिक अभी अनुवा मीटर सेंटीमीटर हेट पहा उदाहरण शब्द माइक म्यूट कर माइक म्यूट कर अरे अभी मैं शब्द कराने विद्युत विद्युत समय शब्द करा अरे दैंपते अभी बालमु
निर्माण पुवरुए पालल निर्माण पुवरुए पालल मीटर देखाई सेंटीमीटर हेक्टेयर अरे ओके सेंटीमीटर वाली मीटर आप बोल लिया मीटर सह सेंटीमीटर पीलीबंद परण पाड़ गण अवबोध्या लभुणमेंट मट तूमणावे तुणवासरे सह हतरवासरे मुलदी पलवी वारे गणगणिक गणपोड़ी अवबोध्या दी बल अलुत्डा ये तमें पुते मीटर सह सेंटीमीटर एक तो मीटर सह सेंटीमीटर एकतु किरीमे गैटलु कोहोमद विसदान्ने कियला तमाय दैन ओन सर कियला देन हदन्ने नेद एतकोट मे एकट इतिन अर सेंटीमीटर मीटर एकक देक परिवर्तनय करगन्न पुलुवन् वेन्नो परिवर्तनय करन वे कियन्ने मीटर प्रमाण सेंटीमीटर वलिन् कियन्न पुलुवन् वेन्नोड सेंटीमीटर प्रमाण मीटर वलिन् कियन्न पुलुवन् वेन्नो मीटर एक सेंटीमीटर देसिया क्या ने मीटर की है तो सेंटीमीटर देसिया क्या ने मीटर देखा है सेंटीमीटर देखा है आ मीटर एक सेंटीमीटर दहाई कोई सेंटीमीटर वाली कोहमद क्या ने के लहूत ओ सेंटीमीटर का सीधा मीटर सह सेंटीमीटर एकतु किरीमे गैटलु विसंदम एकतु किरीमे गैटलु विसंदम हरी सर
හරි සර් හරිතේ දියුණු මියේ තුන හරි පාඩුවේ සර් ඔව් මේ අහන්නකෝ මෙන්න තියෙනවා කෝටු දෙකක් නේද ඔන කෝටු දෙකක් තියෙන මේවා අඳින්න එපා අහගෙන ඉන්න මේ තියෙන්නේ පළවෙනි කෝටුව ඔව් මෙන්න මෙතන තියෙනවා කෝටුවක් right මේ කෝටුවේ දිග मीटर इकाई सेंटीमीटर हाथली हाई सेंटीमीटर हाथली हाई कोट वक्त ये नहीं हो दे मेन ती ये ना तावत कोट वक्त देखता तावत कोट वक्त ओ एक टिका दिग्गज कोट वक्त हाँ एक दिग्गज मीटर इकाई सेंटीमीटर 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 आगे टीचर पंतीर मे को देखे वाड़ी मेनला मे देखे दिग कि मेनल टीचर की गेनवा ठीक है मेक तीयनी मीटर इकाई सेंटीमीटर हाथली हाई तव खंडा मत देवनी को मानवा मेन तीयनवा सर ठीक है मेक तीयनी मीटर इकाई सेंटीमीटर असूवा लेकिन को देखा मेहम्म तीयनवा ठीक है मे को देख तनि को इकट तीयनवा इकट लेने तीन दिगट लेट देख लंकरलाधीट तीयन दिग को दिखम दिखला उत्तर मुलिम दिग समानाई
අපි පුතේ මේ මීටර සෙන්ටිමීටර කියලා මෙහෙම උඩින් දා ගන්නවා. එතකොට අපිට ලේසි. නේ? පළමු කෝටුවේ දිග මීටර 40 ගන්නද ඕනද? සෙන්ටිමීටර 40යි. නේද? ඊට පස්සේ යටින් ලියනවා දෙවන කෝටුවේ දිග දෙවන තරම් ගන්න ඕනද? ඔව් ලියාගන්න බුල අසර ලියන්න ඕන. දෙවන කෝටුවේ දිග සමානයි දෙවන කෝටුවේ දිග කොච්චරද? මීටර 1යි සෙන්ටිමීටර 80යි. ආ දැන් අපිට මේක එකතු කරන්න ලේසියි. නේද? දැන් අපිට මේක එකතු කරගන්න ලේසියි. කෝටු දෙකේම දිග හොයන්න පුළුවන්. ඒ කියන්නේ මුළු දිග නේ කෝටු දෙකේම කියන්නේ මුළු දිග සමානයි. රයිට්. දැන් අපි එකතු කරමු. 2 මීටර සෙන්ටිමීටර 120යි. රයිට්. ඔව් අපි එකතු කරමු දැන්. හොඳයි පුතේ. රයිට් අපි එකතු කරමුද? හොඳයි. ඔයාලා මුලින්ම එකතු කරන්න බලන්න. එකතු කරලා උත්තරයක් ගන්න. සර් එකතු කරා. රයිට් අපි එකතු කරා. සමීක පෙන්නන්න බලන්න. සර් මීටර 3යි සෙන්ටිමීටර. හරි යටින් ඉවිදේකු තමින්න තමිඳු. හොඳයි බලමු අපි තමිඳුගේ හරිද කියලා. පොඩි වැරදීමක් තියෙන බව පේනවා. පබළු මොකද විවිද? නවින්දු බලමු අපි නවින්දුගේ. වෙරි ගුඩ් ලස්සනයි නවින්දු ලියලා තියෙනවා නම් බොහොම ලස්සනට ලියලා තියෙනවා. චූටි වැරදීමක් තියෙනවා නවින්දු ඒත් අපි තා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තව කවුද හදලා තියෙන්නේ? පොත. පොත දාගෙන හිටියොත් මට ඉස්සරහට ගන්න පුළුවන්. නවින්දු නෙමෙයි මේ කවුද? හරි දුලින්සා දුලින්සා. දුලින්සා ඔව් බලමු නේද? ඔව් හරි වගේ. හොඳයි. සිතුලි. සිතුලිත් ඉන්නවා. රයිට් බලමු නේද? යටින් ඉරි දෙකක් අඳින්න හොඳේ සිතුලි. සඳුකි පෙන්නනවාද මොකද කරන්නේ? සඳුන් තා පොඩ්ඩක් උස්සන්න. හොඳයි පුතේ. හරි හරි අපි එහෙනම් බලමු. රයිට් මෙන්න මේකත් අර නේද මුලින්ම අපි මේ දෙක එකතු කරා මේ 40යි 80යි 40යි 80යි 120යි 120 120ක සෙන්ටිමීටර 120ක් කියන්නේ ඒක ඇතුලේ මීටර එකකුත් තියෙනවා නේද එකක් ඉතුරුයි මේ මන් බිඳුවයි 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 8යි 4යි 12යි 2 එකක් ඉතුරු ඒක මේ පැත්තට ගේන්න ඕන හරිද 1යි 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 3යි තේරුණාද හොඳයි එහෙනම් අපිට කියන්න පුළුවන් මේ මුළු කෝටුවේ දිග අපි දැන් මෙතන යටින් ලියමු මීටර 3යි මීටර 3යි සෙන්ටිමීටර 20යි මීටර 20යි තේරුණාද දැන් මෙතන 120 කියලා ගන්න එපා මොකද 120 ගත්තොත් 120 කියන්නේ පුතේ මීටර 1කට සෙන්ටිමීටර 100ක් තියෙනවනේ මෙතන සෙන්ටිමීටර 100ක් තියෙනවා වැඩිපුර නේද ඒක අපිට මීටර පැත්තට ගේන්න පුළුවන් මේ ගණන් නේද
सेंटीमीटर आसू मीटर अटाई सेंटीमीटर हेट देख मीटर तुनाई सेंटीमीटर विसी हाथरा इला साधारण कलर तीन नहीं पात्री का तुना कोई तीन पात्री का तुना राइट बेवा पार्ट पेंसिल है नहीं तो फोटो करेगा ना पूर्वा कोई पात्री का तुन ठीक और ना कैमरती देखा देखा आरंगे ना एकतु कराना नहीं तो एकतु कर ला अभी बालमु मेवा के डियान का उन्ने निकाम एकतु कर पर माँ एकात कराना राइट मामा गाननवा और इससे लगभग यार मीटर तो सेंटीमीटर के लिया गाननो नहीं तो भी पालेवेनी गान है मामा गाननवा पाले सही अलग का तू करन सही का तू कर लिया ना तो ना दे ओ उत्तर लिया नो ना तू बैनी मामा गाननवा मेकाई मेकाई आ मेक दिल तुनाई सेंटीमीटर इसी हाथ रहा इधर बैनी की है बाप इकतु किन्हीं में लाखों दे ඔය පළවෙනි එකත් ලියා ගන්න. ඔයාලා තාගනා. සර් කල් ලියා ගන්නද? හා හා. තව දෙකක් හදමු ගණන් දෙකක් හදමු. सर मुकद्दर कराने होने ग्रानम देखा था तुम पाप्रिका तुम्हें सर मैं कोटु तूने ग्रानम तूने इन तावा ग्रानम देखा था दाने दो ना ओ हारे पालवे नहीं कबाल हूँ मामा लिया पुए का
පළවෙනි කොටස ලියාගත්තා. හරි 4 8 2 10 බිංදුව 1ක් ඉතිරි නේද? 3 1 1 4 මීටර 4 සෙන්ටිමීටර 4ක් ආව. නේ? දෙවෙනි එක සමහර විට ඔයාලා මේ වගේ එකක් ලියන්නේ. පළවෙනි එකයි පළවෙනි ගානේ අතර 3 1 4 1 5 නේ. නැත්ද පළවෙනි එක වැරදි. ඔබට යා මෙතන 5යි. 5යි වැරදුනා. එතන 5යි නේ හරි. ඇයි මෙතන එකක් ඉතුරුණානේ නේද? හරි. දෙවෙනි අංකද. ඔව් හරි දාගන්න. දෙවෙනි එක සමහරට වාර මේක ලියන්න ඇති. බලමු දෙවෙනි එක. මේක ලිව්වාය. ඔව් 2යි. තුන්වෙනි එක කැමති ගානක්ද ලියන්නේ? ඔව් 8යි 6යි 14න් 4 නේද? එකක් ඉතිරි ඒත් එකක් ඉතිරි. 8යි 1යි 9යි 1යි 10යි. ඔතන මෙතන 10ක් වෙනවා. නේ? මීටර 10 සෙන්ටිමීටර 42. තුන්වෙනි එකටත් සමහර විට ඔයාලා මේක ලියන්නේ නැද්ද? මොකද්ද? අටයි 62යි ඔව් 3යි 24යි නේද මේක ලියන්න ඇති ඔයාලා හරි ඒක ලියුවොත් එහෙම එකතු කරන්න තියෙන හැම එකක්ම සෑය ගණන් තුන ලියා ගන්න ඕනද ඔව් පුතේ මම සෑය ගණන් තුන ලියා ගන්නද ඔව් පුතා මේක ලියා ගන්න කියලා ගොඩක් වෙලා ඔය අහගෙන නෙවෙයි දින්නේ හදන්න කියලා ගොඩක් වෙලා හරි 4යි 2යි 6යි 6යි 2යි 8යි නේද එතන ගණේමක් නැහැනේ ඔව් 8යි 3යි 11යි එතන ගණේමක් නැත අද කිකි 3යි 3යි හරි පුතේ ඉතින් ඔය විදියට තමයි एक गणन तुम है। जब तुम 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 है। होंडा है। हर तुम आप दाग गाने हर नाम हो दे। हाँ तापी एक मिनट करो मुझे लंग मार तू कावत। अलवा दाल यार नॉर मार तू कावत। आलू की री में क्या चलूँ बीसल दे। අඩු කිරීමේ ගැටලු අඩු කිරීමේ ගැටලු විසඳමු පුතේ රිබන් පටියක් තියෙනවා මෙන්න මේ වගේ රිබන් පටියක් ඔය වගේ රිබන් පටියක් තියෙනවා ඔයාලා තැඳගන්න මේ රිබන් පටියේ දිග මීටර 3යි සෙන්ටිමීටර 50යි සෙන්ටිමීටර 50ක් දිගයි මේ රිබන් පටිය. නේද? එකක් දිගයි. ඉතින් මේ රිබන් පටියෙන් කෙනෙක් කොටසක් අයින් කරනවා. නේද? ඉවත් කළා දානවා. කපා ගන්නවා. නේද? කොච්චර කපා ගන්නවද මෙතනින් කපන්නේ? මේ බලන්න. මේ සම්පූර්ණ දිග මීටර 3යි සෙන්ටිමීටර 50යි මෙන්න මෙතනින් කපලා අයින් කරනවා. ඒ කපා ගන්න කොටසෙදිද ඔබ මෙන්න අපි කපා ගත්ත කොටස අපි වෙන මන්දිමු දැන් යටි මෙන්න කපා ගත්ත කොටස ඔන්න ඔය ටික කපා ගන්න ඔය ඒ කපා ගත්ත කොටසේ දිග මීටර 1යි සෙන්ටිමීටර 25යි සෙන්ටිමීටර 25යි මම කපා ගත්ත කොටස නේද සම්පූර්ණ දිග 3යි සෙන්ටිමීටර 50යි මීටර 1යි සෙන්ටිමීටර 25යි එකතු අඩු කරන්න ඕන. අන්න හරි ඔව් අඩු කරන්න ඕන. නේ? අයින් කරනවා කියන්නේ අඩු වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ? මේකට අපි මෙහෙම ලියා ගන්න. ඔව් ඉතුරු කොටසේ ටිකනේ දැන් අපි හොයන්න ඕන සම්පූර්ණ රිබන් පටිය මීටර 3යි සෙන්ටිමීටර 50යි. අයින් කරන කොටස ඉවත් කරන කොටස මීටර 1යි සෙන්ටිමීටර 25යි. ඉතුරු කොටසේ දිග, ඒ කියන්නේ මෙන්න මේ ටිකේ දිග තමයි අපිට දැන් හොයා ගන්න ඕන. අපි මෙහෙම ලියමු. ටක්කල් ලියන්න වට වෙලා මදි වෙනවා. ඉක්මන් ලියන්න වෙලා මදි වෙයි.
right අපි ලියමු ribbon පටියේ දිග ribbon පටියේ දිග සමානයි ඒ තර විදියටම මීටර සෙන්ටිමීටර මෙහෙම දාගන්න දාගෙන ඊට පස්සේ ribbon පටියේ මුළු දිග ලියනවා මීටර 3යි සෙන්ටිමීටර 50යි නේද ඔව් ඉවත්තල කොටසේ දිග ඉවත්තල සේ ඔකන ගන්න ඕනද ඔව් කවුද මේ අහන්නේ ඉවත්තල කොටසේ දිග ටිකක් මට ඊට මදි වුණා ඒක නිසා මම මෙහාට කරලා ලියනවා ඔයාලත් එහෙම කරන්න ඕන හොඳේ ඊට මදි වුණොත් එහෙම ඉවත්තල කොටසේ දිග ඉවත්තල කොටසේ දිග සමානයි ඔයාලට අදල් ලියාගන්න මාත් එක්කම මීටර 1යි මේ ඉවත්තල කොටස මීටර 1යි සෙන්ටිමීටර 25යි අයින් කරනවා ඒ කියන අඩු කරනවා නේද එහෙනම් ඉතුරු දුක දිග සොයන නම් අපි අඩු කරන්න ඕන නේද ඔ මුළු ප්‍රමාණයෙන් ඉවත්තල කොටස අඩු කරනවා right එහෙනම් අපි මෙතන ලියනවා ඉතුරු කොටසේ දිග ඉතුරු කොටසේ දිග සමානයි මේක අඩු කරලා ගන්න පිළිතුර අඩු කරලා පිළිතුර ගන්න හරි සර් සමහරු මේ ඉඳලා ඇවිල්ලා අහන මොකද අරක ලියන්නද නේද පාඩමත් එක්ක පුතේ එක දිගට පුටුවේ වාඩි වෙලා ඉන්නවනේ විනාඩි 40යි නේද විනාඩි 40 එක දිගට ඉන්න බැරි නම් වැඩක් නැහැ කුස්සියට යනවා වතුර බොනවා මොනවා හරි කනවා ආයි එනවා ආයි දුවනවා නේද සෙල්ලම් කරනවා ටීවී බල බල එනවා එහෙම මේ පාඩම් කරන්න බෑ මම ඒ අතරලා දාලා තියෙන්නේ එහෙමයි මම උත්තර දෙන්නේ නැත වෙලාවට පන්තියට එන්න ඕන වෙලාවට අයින් වෙන්න ඕන නේද පරක්කු වෙලා එනවා එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක හොඳේ ඊට පස්සේ ඇහෙන්නේ නැහැ එක්ක කනෙක්ෂන් එකේ අවුලක් නේද ඒව නම් සාධාරණයි කියමු හරි ගාන හදුවස ඔ අපි අඩු කරමුනේ ගාන හදුවස right බලන්න උත්තර ඔව් හරිද කියලා පුතේ දැන් මේක අඩු කිරීමේ අර සාමාන්‍ය විදිය තමයි අඩු කරන්නේ නේද සාමාන්‍ය විදිය තමයි මේ බලන්න 50න් 25ක් මෙතන අඩු කරන්න පුළුවන් නේ 50න් 25ක් 25යි කියලා මෙතන ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ නේ मीटर सेंटीमीटर මේ දැන් ඔන්න අපි දිග ප්‍රමාණ එකතු කිරීමේ ගැටලු කරා අඩු කිරීමේ ඔව් කරා නේද ඔය දෙකම ඉතින් සාමාන්‍ය විදිහටම තමයි කරන්නේ හැබැයි ඉතින් අර පිළිවෙලට කරගෙන එන්න ඕන මේ මේ විදිහට නේ ලස්සනට එතකොට තමයි අපට නිවැරදි උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් සමහර වෙලාවට චූ පොඩි මේව ලේසි සර් පහෙන් දෙකක් ගියාම තුනයි නේ නැත්තේ දැන් මෙතන අපි එහෙම නෙවෙයි දැන් මෙබ 50න් 25ක් අඩු කරා 50න් 25ක් 25යි නේද දැන් මෙහෙමත් පුළුවන් මේ බල සාමාන්‍ය විදිහට කරොත් මේ 50න් 25 අඩු කරා නේද බිංදුවෙන් 5ක් බෑ මේ පැත්තේ එකක් ගෙනාවා එතකොට 10ක් වෙනවා මෙතන තියෙන 4 10 5 5 4 2 2 එහෙමනේ කරන්නේ නේද ඒත් හරිය අපි එහෙම නෙවෙයි කරන්නේ මෙතන කෙලින්ම 50න් 25ක් අඩු කරා පහෙන් දෙකක් අඩු කරන්න බෑ අපි අඩු කරගෙන ඉන්නේ මේ පැත්තේ ඉඳලානේ නේද මෙතන එකක්
මේ පැත්තට ගෙනියනවා. එතකොට එතන 4 තියෙනවා. රයිට්. දැන් අහගෙන ඉන්න පුතේ මේ මේවා ඉතින් හරි අපි බොහොම සාමාන්‍ය විදිහට කරන්නේ. මේ මේකේ ඉතුරු වැඩ ටික මම ඔයාලට WhatsApp එකට දැන් දානවා. නේද? ඒ ටිකක් කරලම අද අද පුළුවන් නම් ඒ ටික කරන්න නැත්නම් හෙට උදේ කරමු. හොඳයි. එහෙනම් අපි අද ලොකු පාඩමක් ඉගෙන ගන්න